ආණ්ඩුවේ දේශපාලඥයෙක් කියනවා සෙනගාලේ ජනාධිපතිවරයා මැතිවරණේ කල් දැම්මා. ජනාධිපතිතුමනි මේ සෙනගාලය නෙමෙයි. මේක ගවගාලකුත් නෙමෙයි. මේක අලිගාලකුත් නෙමෙයි. මේක ශ්‍රී ලංකාව. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියේ කුමින් මව කුමින් එසාපි මෙතන කොමිසමෙන් ඉල්ලන්නේ කරුණා කළා හැකි ආසන්නම දිනේ ජනාධිපතිවරණය පවත්වුව මැනවි. මට දේශපාලනේ මතක කාලේ ඉඳන් මම ওই විධායක බලතල අහෝසි කිරීම ගැන අහලා තියෙනවා. ඒස අපේ තාත්තා ඇතුළු අපි හැමෝම හැම මැතිවරණෙම පොරොන්දු වෙලා තියෙනවා. තාම වෙලා නැහැ. හැබැයි තන්ද කල් දාන්න එක පාවිච්චි කරනවා නේද? ඒක වැරදි. මොකද ඒ කාලේ අපේ තාත්තලා ප්‍රජාතන්ත්‍රවාදයේ උල්ලංඝනය කරනවා කියලා එතුමා චෝදනා කරානේ. මම හිතන්නේ එතුමා එහෙම කරන්නේ නැහැ කියලා. අපේ ඡන්ද කල් දැමීමට කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඡන්දෙට මොන දෙන්න අපි බයකුත් නැහැ. අපේ නායකයා බය නම් වකීම් බාර ගන්නෙත් නැහැ. තාම අපිට බලය නැහැ. අද මේ රටේ වෙනස වෙලා තියෙන්නේ බහුතරයක් ඒ තීරණය අරගෙන තියෙනවා. ඒ නිසා තමයි අර දූෂිත පාලකයන්ට නිින්ද යන්නේ නැහැ. හිටපු සෞඛ්‍ය අමාත්‍යිට නිින්ද යන්නේ නැහැ නේද එතනට? හුස්ම ගන්න බැරි වෙනවා ළුරෑට. මතක් වෙනවා එතියාගේ පව්. අනේ යකෝ විජේවීරගේ පින්තූරයක් තියලා පාම්පත්තු කරබල්ලා. රෝණ විජේවීර කියන ශ්‍රේෂ්ඨ දකුණේ පුජ්‍යලයා අකාලේ මරුන් කෑවේ යම්පිසි ප්‍රතිපත්තියන් නිසා. ඒ ක්‍රියාදාමයේ තිබුණ නැහැ ටයිකෝට්. ටිකක් අඩු වෙලා තියෙනවා උද්දමනේ. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෝගේ බිරිඳක් කිව්වා JVP එකේ ගණිකා වෘත්තිය නීතිගත කරන්න කියලා. ඒ පැත්තෙන් ඇහුවොත් ඒගොල්ලගෙන් දැන් ඒ බඩුවල මිල අඩුද කියලා. ඒවනම් මිල අඩු ඇති. හන බොන දේවල් වල මිල අඩුවක් නැහැ. ශ්‍රී ලංකා පොජන පෙරමුණ තමයි අද කවුරු මොනවා කිව්වත් බිමේ තියෙන ශක්තිමත්ම පක්ෂය. ඉතින් මහමැතිවරණය තිබ්බත් අපි ජයග්‍රහණි කරනවා. ජනාධිපතිවරණය තිබ්බත් අපි ජයග්‍රහණි කරනවා. අකුරු තුනේ කෙනෙක් තමයි අපේක්ෂකයා. තුනේ කෙනා කවුද කියලා කියන්න පුළුවන් නේද? දැන් අකුරු තුනේ කී දෙනෙක් ඉන්නවද? එහෙනම් අකුරු තුනේ කට්ටිය ඔක්කොම දාලා කොසපත් අදින්න තමයි වෙන්නේ. මොන්සේකා මහත්මයාට බලන්න අපේ සැලසුම් දුත්තේ වගේ කතාවක් එන්නේ. පෝජන පෙරමුණේ සැලුම් දොල ඇරලා තියෙන්නේ. සරත් පොල්සක මහත්ය වෙන්න පුළුවන්. තව ඕන කෙනෙකුට එන්න පුළුවන්. කැමති නම් ඉන්න පුළුවන්. අකමැති නම් යන්න පුළුවන්. කොහෙද දන්නේ පිළිගන්නේ. වැලිකඩ දොරගාවක් දන්නේ. පොට්ටුවේ රාජපක්ෂරුව එක්ක නම් මම කවදාවත් දේශපාලනය කරන්නේ නැහැ. කවුරුවත් එක්ක සන්ධානගත වෙන්න, කවුරුත් එක්ක එකතු වෙන්න හිතලත් නැහැ. තාම එහෙම මට හිතන්න අවශ්‍යතාවයකුත් නැහැ. ඉතින් අපිට තේරෙන්නේ නැහැ හිත හැටියෙම එතුමාට මොකද්ද මේ වුනේ කියලා. අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. අපේ පක්ෂය පුද්ගලයෝ මත හැදිච්ච පක්ෂයක් නෙමෙයි. ඒ හින්දා පුද්ගලයෝ ගැලවුණයි කියලා ඒ පක්ෂයේ තිබෙන සමාජිකයන් ගැලවන්නවත් ඒ මතවාද වලට හානියක් වෙන්නේ නැහැ.